තෙල් දාලා කන්නේ. හරිද? කිරි කිරි දානවා, තෙල් දාලා තෙල් දාලා තෙල් කරවල තෙල් දානවා, අල තෙල් දානවා, පරිපුත් තෙල් දානවා. ඔන්න ඔවගේ ආහාරය රටාවකට පුරුදු වුණොත් නම් පුතේ ඒ කොලෙස්ටරෝල් කියන කන්නේ එතකොට තමයි ඒක හැදෙන්නේ. අපි මේ හැම එකම සමබරව කරනවා. ඔන්න අපි අද දවල්ට ගන්න ආහාර වේලට විටමිනුත් තියෙනවා, කාබෝහයිඩ්‍රේටුත් තියෙනවා, මේදයක් තියෙනවා. ඔන්න ඒ ආහාර වේල සමබරයි පුතේ, ප්‍රෝටීනුත් තියෙනවා. ඉතින් එතකොට ඒ පෝෂක පදාර්ථ සමබර වෙලා අපේ ශරීරයට ලැබෙනවා නේද? ඔන්න ඊට පස්සේ අපි ඩෙසර්ට් එක කන පළතුරක්. ඒ පළතුරේ විටමින් තියෙනවා. ඔන්න අපිට සමබර ආහාර වේලක් ලැබිලා තියෙනවා. එතකොට එහෙම වෙනකොට අපේ ශරීරයට අනවශ්‍ය දේවල් ලැබෙන්නේ නැහැ. අනවශ්‍ය විදිහට පෝෂක පදාර්ථ අඩු වෙන්නේ නැහැ. අනවශ්‍ය විදිහට පෝෂක පදාර්ථ වැඩි වෙන්නේ නැහැ. ඔන්න එතකොට අපිට පුළුවන් අපේ ශරීරය නිරෝගිමත් කරගන්න. ඔන්න ශක්තිය ලබා ගැනීමට. ඊළඟ දෙවෙනි එක තමයි ශරීර වර්ධනයට. ශරීරයේ වර්ධනය වෙන්න අපේ මාංශ පේශි, අපේ අස්ථි, අපේ ඇඟ ඇතුලේ මේ මැෂින් එකක් වගේ තියෙන ඇඟ ඇතුලේ වර්ධනය වෙන්න නේද? ඒ වගේම අපේ මොළේ වර්ධනය වෙන්න, අපේ ඇස් පෙනීම වර්ධනය වෙන්න, එතකොට අපේ දත් මුල් මේ සියල්ල අපේ හැම දෙයක්ම අපි මේ අපි කාලයක් යනකම් වර්ධනය වෙන වෙමින් පවතින දේවල් අපේ නියපුතු වැවෙන්න, අපේ කැල්සියම් ඕන් නියපුතු වැවෙන්න, අපේ දත් හිරිවැටෙන්නේ නැතුව තියෙන අපේ දත් කැක්කුම් වෙන්න තියෙන අපේ දත් මුල් දිය වෙන්න නැති වෙන්න අපිට කැල්සියම් ඕන වෙනවා. ඒතර මේවා වර්ධනය වෙන නිමේ සියල්ල අපිට ලබා ගන්න පුළුවන් ආහාර වලින් පුතේ. මේවා බෙහෙත් අරගෙන ලබා ගන්න එක බෙහෙත් කාලෙක ඉඳන් ඔයා බෙහෙත් ගන්න කෙනෙක් වුණොත් එහෙම ඔයාගේ වකුගඩු නරක් වෙන වකුගඩු දිය වෙන ගන්නයි බෙහෙත් වලට ඕනතරම් බෙහෙත් ගන්න කෙනෙක් ඕන කෙනෙක්ට බලන්න වකුගඩු අමාරුව සහ ඒ වකුගඩු දියවීමේ රෝගය තියෙනවා. ඉතින් මේ හැම දෙයක්ම අන්න එකයි කියන්නේ පුතේ, හැම දෙයක්ම ඕනාට වඩා කරත් ලෙඩක්, ඕනට වඩා අඩුවෙන් කරත් ලෙඩක්. හරිද? එතකොට ඔන්න අපිට කියනවා මෙතන ශරීර වර්ධනයේ ප්‍රෝටීන් සහිත ආහාර වලින් සිරුර වර්ධනය කිරීමෙන්. ප්‍රෝටීන් කියන්නේ මොනවද? කිරි, බිත්තර, මාළු, මස් මේවා තමයි ප්‍රෝටීන් සහිත ආහාර. මේට අමතරව විටමින් හා ඛනිජ ලවණද ඕනි කියලා කියනවා. ඉතින් ඕන විටමින් අපේ පළතුරු වල විටමින් තියෙනවා, ඒ වගේම ඛනිජ ලවණ එළවලු වල ඛනිජ ලවණ තියෙනවා. ඛනිජ ලවණ විදිහට අපි දැන් විටමින් ගත්තාම ඒකත් බෙදෙනවා.